මගේ දරුවනේ ස්වාමින් වහන්සේක අභිමුඛත්වය මේ අහන දේ කතා කරන දේ මේ සිතින් අදහන දේ අතර ස්වාමින් වහන්සේක අභිමුඛත්වය ලොකු බැඳීමක් තියෙනවා ආමෙන් ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේගේ වචනය අපේ කනට ඇසීමෙන් ආමෙන් කිමුද අපේ ජීවිතය ඇතුළට ඒක වැටීමෙන් අපේ ජීවිතේ බලවත් දෙයක් සිදු වෙනවා වේගවත් ශබ්ද නගලා වේගවත් අත්පලසන්නාද කී දෙනෙක් කෑ ගාලා ආමෙන් කියනවා රෝම 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වචනේ අපි කියවන්න යනවා පෙරලගන්න බයිබලයේ ස්වාමින් වහන්සේගේ ෆාමුල වෙන කිසිම විකල්පයක් නැහැ වචනයත් එක්ක සම්බන්ධ වෙන කෙනා තමයි ආශිර්වාද ලබන්න යන්නේ ආමෙන් කිමුද හලලුයා එන කිසිම විකල්පයක් නැහැ මිනිස්යන්ට ඔලූසන්න ස්වාමින් වහන්සේගේ පාමුල නමුත් උන් වහන්සේගේ වචනය කෙරේ විශ්වාස කරන මිනිසයා ඒක මෙනෙහි කරන මිනිසයා ඒක තමන්ගේ මුකේ නිතරම කතා කරන මිනිසයාත් ආශිර්වාද ලද්දෙක් වෙන්නනවා වේගවත් අත්ප්‍රසන්න ආදයක සොල කෑගාලා ආමෙන් කියන ආමෙන් හලලුයා හොඳයි දෙවිඳුන්ගේ අභිමුඛත්තේ පෙරලගත්තු කවුරු කෙනෙක් කියවන්න රෝම 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වචනය මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ඇදහිල්ලද ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ නැසීමද ක්‍රිස්තුස් වහන්සේගේ වචනෙන් ඇසීමද පැමිණෙන්නේය ආමෙන් කිමුද අපි හැම කෙනෙක්ම කී දෙනෙක් මාව බලනවාද ආමෙන් හලලුයා කී දෙනෙක් මාව බලනවාද වේගවත් අත්පලසන්නාද එක්සවන්න දෙවිඳුන්ගේ අභිමුඛත්තේ Hallelujah. වචනේ කියනවා ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙනවලු. කියන්න ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙනවා. ස්වාමින් වහන්සේගේ වචනේ ඇසීමෙන් මොකද්ද පැමිණෙනවා කියලා කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ ඇසි වචනෙන් ඇසීමද පැමිණෙනවා. Hallelujah. මොකක්ද වෙනසක් තියෙනවා ගනේ? ආපුවම ඇදහිල්ලෙනවලු. ක්‍රිස්තුස් වහන්සේගේ වචනෙන් ඇසීම ඇති වෙනවලු අහපුවාම ඇදහිල්ල ඇති වෙනවලු උන් වහන්සේගේ වචනය ඇසීමෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය කියනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත් අපිට අහන්න ආමෙන් කිමුද කී දෙනෙක් මාත් එක්ක ඉන්නවද ආමෙන් කිමුද හලලුයා මේ කනට වැටෙන දේ තාමත් වැදගත් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වේ ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේගේ වචනය අපේ කනට ඇසීමෙන් ආමෙන් කිමුද අපේ ජීවිතය ඇතුළට ඒක වැටීමෙන් අපේ ජීවිතේ බලවත් දෙයක් සිදු වෙනවා වේගවත් ශබ්ද නගලා වේගවත් අත්පලසන්නාද කී දෙනෙක් කෑ ගාලා ආමෙන් කියනවාද ආමෙන් හලලුයා මේක දෙකක් ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වේ දැන් ඔය අහන දේ ඇසීමෙන් ඒ අසන දේ අපි තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඔබ මොනවද අහන්නේ ඔබ යන සභාවේ මොනවද කියන්නේ ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වේ තමාට ඒක නැතිවීම විනාශ වීම නෑ අරව මේවා ඒකෙන් ඇදෙILLක් ඇති වෙනවා ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න රටේ ඕ වේවා gedරෝ වේවා හරි භයානක දෙයක් මේ අසනෙකෙන් හොඳ ඇදෙILLක් වගේම නරක ඇදෙILLකුත් ඇති වෙනවා ආමෙන් කියමුද කී දෙනෙක් මාත් එක්ක ඉන්නවද වේගවත් අත්පුලසන්නාද එක්සවන්න ශබ්ද නගලා ආමෙන් කියමුද හාලෙලූයා නමුත් වචනය කියනවා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනෙන් ඇසීමද පැමිණෙනවා ආමෙන් කියමුද ක්‍රිස්තුස් වහන්සේගේ වචනය මිනිසෙක් තුළට එද්දී ක්‍රිස්තුස් වහන්සේගේ වචනය මිනිසයා තුළ ක්‍රියාත්මක වෙද්දී ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වේ අපි මේ කණෙන් මේ අහන මේ වචනය ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වේ අපේ ජීවිතය අපි ප්‍රතිඋත්තරයක් ලබන්න යනවා වේගවත් ශබ්ද නගලා වේගවත් අත්පලසන්නාද එක්සවන කී දෙනෙක් මාත් එක්ක කෑ ගාලා ආමෙන් කියනවාද ගීතාවලිය පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වචනේ පොඩ්ඩක් කියවන්න මාගේ පර්වතයේද මිදුම්කාරද වූ ස්වාමිනි මේ බලන්න මේ වචනේ කියනවා ස්වාමින් වහන්සේගේ පාමුල 14 මගේ පර්වතයේද මගේ මිදුම්කාර වූ ස්වාමිනි මේ බලන්න මාගේ මුකේ වචන මාගේ මුකේ වචන හා සිතේයි භාවනාද සිතේයි භාවනාද ආමෙන් කිමුද හලලුයා මොකද්ද කියන්නේ අයියෙන් කිමු මගේ මුකේ වචනයි සිත ආමෙන් කිමුද සිතේ භාවනයි කියවන්න
ඔබේ දිරියේ පිළිගැන්මට සුදුසු වේවා. ආමෙන් කිමුද අපි හැම කෙනෙක්ම? මුකේ වචනයි සිතේ භාවනයි. මේ දාවිත් මේ රහස දැනගෙන හිටියා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වේ. මේ දාවිත් මේක දන්න නිසා ස්වාමින් වහන්සේගේ පාමුල ඕ කියනවා මගේ මුකේ වචන වගේම මගේ සිතේ භාවනාත් දෙවියන් වහන්සේ ඔබ කෙරේ. ආමෙන් කිමුද කී දෙනෙක් ආමෙන් කියනවාද? වේගවත් අත්ප්‍රසන්නාදයක් උස්වන්න ශබ්ද නගලා. හාලෙලූයා. ආමෙන්. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වය මගේ දරුවනේ මේක විශේෂම දෙයක්. ස්වාමින් වහන්සේගේ පාමුල දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ග්‍රීක් මේ වචනයක් තියෙනවා. මේ සිත එහෙම නැත්නම් සිතේ කල්පනා වලට ග්‍රීක් වචනයක් තියෙනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ හෝමෝ එක්ලෝනිකෝ කියලා. මේ වචනය කොහොමද කියන්නේ? ඒ වචනය ඒ විදියට මගේ සිතිනුත් මම අදහනවා. ආමෙන් කියමුද? වේගවත් ශබ්ද නගලා වේගවත් අත්පුලසන්නාදයක් ස්වන්න. මගේ දරුවනේ ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ මේ අහන දේ කතා කරන දේ මේ සිතින් අදහන දේ අතර ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ ලොකු ලොකු බැඳීමක් තියෙනවා. ආමෙන්. නික්මයාම තුන්වෙනි පරිච්ඡේදයේ 8වෙනි වචනය. එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස් කර ඒ රටින් පිටත් කොට යහපත් වූ විශාල වූ දේශයකට කිරිසා මීපැණි ගලා යන්නා වූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තිවරුන්ගේද අමෝනිවරුන්ගේද පෙරිසිවරුන්ගේද හිවිවරුන්ගේද යෙබුසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි. ආමෙන් කියමුද? හල්ලෙලූයා. වහන්සේගේ හීනේ බාණ්ඩු ආමෙන් කියමුද? වේගවත් අත්පුල සන්නාදයක් උස්වන්න. ආමෙන්. ඔබගෙනත් උන් වහන්සේට හීනියක් තිබෙනවා. ආමෙන් කියමුද? හල්ලෙලූයා. එනිසා යාඥා කරද්දී අපි ලෝකෙම යාඥා කරන එක යාඥාව ස්වර්ගයේ වැඩ සිටින මගේ පියාණනි කියන යාඥාව. යේසුස් වහන්සේ කියනවා ස්වාමිනී ඔබේ කැමැත්ත ස්වර්ගයේ කොහොමද පොළොවෙත් එසේම වේවා කියලා විලා. ආමෙන් කියමුද? සම්පූර්ණ පදේ එකම එක වතාවක් නැවත කියමු. මුඳින් යවුම් කන් දෙන්න මේ වචනය කියවන්න. උන් වහන්සේ කෙරේ අදහන කවරෙක්වත් ලැච්ඡාවට නොපෙමිණින්නේ යයි ලියවිල්ල කියන්නේ. 19 ඉඳන් කියමු සිස්ටර්. මුලින්දම්ම කුමක් ඒඳ යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි නුඹේ මුකෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන් වහන්සේව මලවුන්ගෙන් නැගිටූ බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේය. මක්නිසාද මනුෂ්‍යා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහගන්නේය, ගැලවීම පිණිස මුකෙන් කියා දෙන්නේය. කියවන්න. උන් වහන්සේ කෙරේ අදහන කවරෙක්වත් ලැච්ඡාවට නොපෙමිණින්නේ යයි ලියවිල්ල කියන්නේ නේ. ආමෙන් කියන්න. ආමෙන්. මුකුත් නොමේ ස්වාමින් වහන්සේගේ වචනේ කියන්නේ. ආමෙන් කිමුද? අලල පළවෙනි එකෙම අපි රෝම පොතේ 10:17 අපි කියුවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයෙන් ඇසීමෙන් ඇදහිල්ල ඇති වෙනවා. ආමෙන් කිමුද? ස්වාමින් වහන්සේගේ වචනේ පැහැදිලිවම මොකද්ද කියන්නේ? ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයෙන්.